දවසත් හරියටම ඉරිදා හවස 6 අමාර වෙද්දි අපි ඇවිත් ඉන්නවා ස්ටාර් කිචන් වැඩසටහනත් එක්ක. මම තනියම නෙමෙයි ඇවිත් ඉන්නේ අපේ chef හැමදාම chef ජයවර්ධන නිරන්තරයෙන්ම අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඒ වගේම chef ප්‍රගාස ශ්‍රී හොටෙල් එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට හැමදාමත් මේ ස්ථානය මේ සියල්ල ලබා දෙනවට. ඉතින් අද දවසෙත් අපි ඇවිත් ඉන්නවා අපි ගොඩක් අය ආදරය කරන අපිව ගොඩක් අතීතයට අරන් යන කෙනෙක් chef. ගොඩක් වටින කෙනෙක් අපේ يعني අතීතය මතක් කරන්න පුළුවන් සමහරකට ඔයගොල්ලෝ දන්නේ නැති අතීතයත් එක්ක එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා අපිත් එක්ක අදාස ආදරණීය කටහඬක් කියවිත් ඉන්නේ ඒ තමයි මැනික් චන්ද්‍රිකා මම ආදරය කරන මැනික් අක්කට කතා කරනවා අපේ ලස්සන කිචන් එක ලස්සන කරන්න එන්න මැනික් අක්කේ කොහොමද ජීවිතේ ආයුබෝවන් කොහොමද ඉතින් හොඳින් ගෙවෙනවා හොඳින් ගෙවෙනවා මේ දවස්වල නම් ඉතින් අපිට බොහොම නරක කාලයක් ඇත්තටම ෂෝස් අරව මේව නැහැ නමුත් සතුටින් ඉන්න සතුටින් ඉන්න ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඕනේ නේද මොකද කරදර තියනවා කියලා මූණවල් එල්ලගෙන සාපින් හිටියම මොකුත්ම වෙන්නේ නැහැ හරි එහෙනම් අද දවසේ ඇවිත් ඉන්නවා මැනික් චන්ද්‍රිකා ඔබ ආදරය කරන කටහඬක් තමයි අද දවසේ ඇවිත් ඉන්න ඉතින් අද දවසේ රසවත් කෑමක් හදන්න තමයි මැනික් අක්ක ඇවිත් ඉන්නේ නේද chef පොතක් පෑනක් ගන්න ඔබට අවශ්‍ය වෙයි ලියා ගන්න මොන හරි දෙයක් තියෙනවා නම් ලියා ගන්න අනිවාර්යෙන් රසවත් කෑමක් තමයි සූදානම් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ අපි මැනික් අකේ මම මොනවද අද හදන්න කියලා මං ෂෙෆ් එකත් කතා කරලා මං හිතුවා මික්ස් නූඩල්ස් එකක් කරනවා කියලා හැබැයි පොඩක් වෙනස් කරලා මොකද හැමදාම හදන විදියට නෙමෙයි අද කාලේ ගෘහණියන්ට ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් එක්ක නැත්තම් ලොකු සල්ලියක් වියදම් කරන්න වෙනවනේ ලොකු ලොකු දේවල් වලට ඒක හින්දා ගෘහණියන්ට ලේසි වෙන්න පොඩි පොඩි දේවල් දාලා හදන්න තමයි අද හරි එහෙනම් අපි ඉස්සෙල්ලා කියමු ඒ ටික එකතු කරගන්න දේවල් නේද ෂෙෆ් අපි එක පටන් අරගෙනම කතා කරමු අපි මේකට එකතු කරගන්නේ මණික්කක් ඒ වගේ වෙනස් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි රසය වෙනස් කරගන්න කොත්තමල්ලි ඒ වගේම අපි ලයිම් ටිකක් එකතු කරලා මේකට එකතු කරන මසල් සමහර වෙලම්පුලේ ගන්න පුළුවන්. මසල්ස් නැත්තම් අපිට කැමති කෑමක් අක්ක කැමති හින්දා මසල්ස් එකතු කරගන්න වගේම ඔබ කැමති නම් චිකන් හරි සීෆුඩ් ඕන දෙයක් ඕ ඕන එක එකතු කරගන්න පුළුවන්. එළවලු එක උනත් හදන්න පුළුවන්. මස් මාළු කන්න එක්ක නෝ. ඉතින් ඔගලන් කැමති දෙයක් මම කොහොමනත් චයිනීස් ෆුඩ් කැමති. ඒ ඇරෙන්න ඉතින් ඕන දෙයක් කනවා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයා ආස මොකද්ද කියලා අහන්න කිව්වේ. ඔව්. රසටම හදන්න පුළුවන් මොනවද කියන්නේ? ඕන දෙයක් හදන්න පුළුවන්. ඕන දෙයක් හදන්න පුළුවන්. චයිනීස් ඕනද? ජපනීස් නම් දන්නේ නැබට කියන්න ඕනේ නැහැ. සිංහල කෑම. මම ජපනීස් ගැන කතා කරාම කියපු එක තමයි. ඒකනේ. ඉතින් ඒකේ හින්දා මේ සිංහල කෑම ඕන දෙයක් පුළුවන්. හදන්න. හරි. ඉතින් හරි. එහෙනම් අපි පටන් ගමු චෙෆ් හදන්න. හොඳයි අපි පටන් ගමු අපි සුදුලුන් ටිකක් දෙන්නට ගොඩාක් දේවල් කතා කරන්න තියෙන නිසා මම ඉස්සෙල්ලා මේ සුදුලුන් ටික සුද්ධ කරගන්න අපිට එතකොට මේ මැනික්කක උදව් අවශ්‍ය නැහැ chef ට අද දවසේ නෑ උදව් අවශ්‍යයි මම මේ කපන්නද සුදුලුන් ටික සුද්ධ කරන්න වෙනවා සුද්ධ කරන්න වෙනවානේ right okay ගෙදර ඉතින් වැඩ පුළුවන් නේද අනිවාර්යෙන් හිඳිටි ඕවා නැති දැන් අර මේ ඔව් මේක නම් නැතින් ඒ උනාට මට පොඩි බිහියක් තිබුණා නම් තමයි හොඳ chef මේක ඉවරද පොඩි බිහියක් තිබුණා මණිකකේ කොයි කාලෙද ෆීල්ඩ් එකට ආවේ මම මම මතක් කරා ඔව් මම පුංචි කාලේ ඉන්නේ ඇත්තටම අවුරුදු 8න් තමයි ෆීල්ඩ් එකට එන්නේ ඔව් ඊට පස්සේ ටික කාලයක් නිවාඩුවක් වගේ ලැබෙනවා ඊට පස්සේ ආයෙත් එනවා 86 ඉඳලා මොකද මම විදේශ ගත වෙලා හිටියා කාලයක් 86 ඉඳන් ආයෙත් එනවා अंडगा
හවන්ගේ හෙම සිරිද සිල්ලා කියලෙක්න යට කියන පොඩ බලන් මෙයට සිදු කියන පුළුවන්ද කියලකින් ය හවන් ගිතාරකන බායන්න කියලා සිදුව කියනම පොඩි සිදු කියලා කිව්වා එක්ක බයනතු මෙ දාන්න කියලා එදායි නම් ඒ කරපු කැන ශෝස් කරන අන්කල් පසිල හැවවා ටගල් මස්සේජකින් බැස ගම මේ අම්මිගෙන් මාව ශෝසල්ට එවන්න කැමතිද කියලා අම්මි සල බැහැකිවවා මම පොඩි හිද ඊට පස්සේ ඉතින් ඇත්තටම හැමතුන එදායි නම් තාම මෙතන හරි චෙෆ් ලුණු සුද්ද කළා ඉවර සුද්ද සුද්දලා ඉවරයි දැන් මේක පොඩියට කපා ගන්න තියෙනක්ක අපි සුදු ලුණු ටික චොප් කරගමු කතා කරන ගම හරි චෙෆ් ඕන්න චෙෆ්ට ගන්න එක්කෙනෙක් ඇවිත් ඉන්නේ නෑ දැන් මේ අපි කොච්චර මේ රටේ ටීවී ප්‍රෝග්‍රෑම් යනවාද කුකරේ සම්බන්ධව ඉතින් ගෙදර කුහණිය කොච්චර උයනවද අපි හෝටලේ විතරයි ඔව් නේද දැන් මම එකක් ගෙදර ගියාම බර දාගෙන හොඳටම උයනවා ඔව් හරි චෙෆ් කෝල් එකක් දෙනවා නේද චෙෆ් හදිස්සියේ චෙෆ් කෝල් එකක් දෙනවා චෙෆ් ෆරක මොකද්ද ඒ දැන් මේ මොකද්ද අපේ මූලික අවශ්‍යතාවක් නේ ආහාර කියන්නේ ඉතින් අපි ආහාර අපි හදන්න දැනගෙන හිටියේ නැත්තම් ඇත්තටම අපි මේ රස විඳින්නත් බෑ අපි සාමාන්‍ය චුට්ටක් ලෝකුට දාමු චෙෆ් පොඩි කරන්න නැතුව මොකද සුදු ලුණු කියන එක ඇඟට හොඳයි ඒකින් හින්දා එතකොට ලුණු ලුණු එකක් කපන්නද මම ලුණු එකක් තමයි චෙෆ් කොහමද අදහස් දෙන්නේ අය කියන්න ඕනේ කරා පොඩි කැපුවා කරා කොහොමද මම කකා මේ වේදිකා මේ ගන්න වේදිකා ප්‍රසංග වේදිකාව මොකද මාර හැම ජාතියම සින්දු තිබුණට මාව ප්‍රසිද්ධ වෙලා තියෙන වේගරිද්ම ගායිකාවක් හැටියට ඉතින් ඒකින්ද කොච්චර වේල් පහෙන් ගියත් හුඟක වැඩ තියෙනවා නම් කියලා යනවා නමුත් ඉතින් අරම තමයි එන්නේ ෂෙෆ් මම බලන් හිටිය අක්කගේ විලාසිතා දිහා ඒ කියන්නේ මම ගණන් හදුවා කල් 86 86 කියන ඉස්සර මාසෙ නෑ නෑ ඒක ඉස්සලා ආවා ඊට පස්සේ 80 න් ආයිත් ආවා කියලා කියන්නේ ෆැෂන් තාම ඒ ෆැෂනබල් විදියට නේද? ඒ ලොකේ ඉන්නවා. අහහ thank you. ෆැෂනබල් විදියට කෙල්ලෙක් විදියට එහෙමම ඉන්නවා නේද චෙෆ්? ඔව්. තමු හැමතිස්සෙම මම ඒකෙන් කිව්වේ ප්‍රශ්න තිබුණත් ඕනට වඩා හිතාගෙන දඟලගෙන හිටියම හරි අමාරුයි ජීවිතේ. සුන්දරම ගෙවිලා යන්න ඕනේ. ඒක ඇත්ත. කරදර නැත්තේ නෑ මිනිස්සු කරදර තියෙනවා නැද්ද? ඔය බලන් ඉන්නගොල්ලොනු දන්නවා. මේක කෝලම් කරන් තියෙන අක මේ පැත්තට ඇවිල්ලා. ඕකේ. බොයිල් කරලානේ තියෙන්නේ අපිට මේක ටිකක් ඕනක් ෆ්‍රයි කරන්න පුළුවන් නේ පුළුවන් ෆ්‍රයි කරන්න පුළුවන් ඒක චයිනීස් විදියට අක්කා දන්න හින්දා කියන්නේ ගොඩක් කලවට එහෙම දැන් මේක ෆ්‍රයි කරන්න ගියොත් ටිකක් අපිට අමාරු වෙනවා වෙලා යනවා නැත්නම් ඩීප් ෆ්‍රයි කරලත් ගන්න පුළුවන් ආ ඩීප් ෆ්‍රයි කරලා නූඩල්ස් එතකොට නිකන් එතකොට දැන් අපි දැන් මේ නූඩල් එකම ඩීප් ෆ්‍රයි කරපුවාම එතකොට නිකන් මෙහෙම රොටියක් වගේ එනවා ඒක උඩට වෙජිටබල්ස් ටිකයි ඕන එකක් දාන්න පුළුවන් අපි මසල්ස් ටික එකතු කරගන්න අපිට දැන් මැනිකක මේ පැත්තට එන්න දෙන්න පුළුවන් නේ චෙෆ් මට පුළුවන් නේ මේ පැත්තට කතා කරන්න ඕකේ කතා කරන්න ඕනේ අපි ඒ අර මේ අපි පොඩි බ්‍රේක් එකක් ගත්තම අපි දැන් මයිකට ලුණු ලුණු එකතු කරුවා නේ මසල්ස් ටිකයි අපි එකතු කරගෙන තියනවා හෙට එක මම මේකට බිත්තරේ කුත්තා ගන්නවා බිත්තර කැමති කන්න කැමති නැත්නම් එපා 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 මට කැමති නෙමෙයි හරි මං චෙෆ් බලාගෙන ඉන්න ඕනේ මොකද මං දැන් මේකේ කියව ගෙදර ගිහින් හදනවන්නේ නේද චෙෆ් දැන්
වෙනස් එකක් අද දවසේ හදන්නේ. ඔව් ඒ මොකද හැමදාම හදන කෑම හදලා වැඩක් නැහැ නේද? right හරි ටිෂු එකක් නැහැ නේ? පොඩ්ඩක් ටිෂු එකක් ගන්න පුළුවන්ද? නැත්තම්. Okay thank you. එතකොට කලා පවුලක් සින්දු කියකේ දින්නේ නේද? අනේ නෑ අනේ. संगीत अंतिम लुणु दान අවස්ථා දෙක තුනක්ම තියෙනවා. අපි සාමාන්‍ය පරිපූර්ණකදී අපි අවසානයේ ලුණු එකතු කරන්නේ. අපි මේ වගේ කෑමක් සෝස් වගේ දේවල් එකතු වෙන නම් අපි ගොඩක් කරලාට අවසානයේ ලුණු එකතු වෙනවා. මොකද හැම සෝය සෝස් සෝස් එක කියන්නේ හැම එකෙම ලුණු තියෙනවා. අපි දැන් ගොඩක් එකතු කරගන්න රසකාරක තියෙනවා. ඒ වගේ ලුණු තියෙනවා. දැන් ගොඩක් අපි තියෙන එළවලට සමහර ඒ වගේ ලුණු ගතිය තියෙනවා. ඒක නිසා අපි අනිවාර්යෙන් වැදගත් වෙන කාරිය හදලා අපි අවසානයේ දැන් අපි එළවලු ඔක්කගේ තම්බද්දී අපි ලුණු ටිකක් කලින් දානවා. හැබැයි අපි දාන සම්පූර්ණ ප්‍රමාණය නෙවෙයි. चिकन सुमाने ඔව් මාරු කරන්න නැත්නම් හැමදාම එක විදිහට කන්නත් බෑනේ දෙන්නේ ඒක තමයි සමහර කියන්නේ එකම දෙයක් අපෝ මෙපාව වෙනවා ඒක මාරු කළා වියන්න chef මාරු කරනවාද chef මාරු කරන්න නැත්නම් වෙන විදිහ මාරු කරනවා කෑම මාරු කරන්න වෙන විදිහ මාරු කරනවා ආහාරය එහෙනම් අපේ රසම රස නූඩ්ල්ස් එක හදලා ඉවරයි මනින් කක්කා එතන බලාගෙන ඉන්න හැමෝම තේරෙනවා හොඳටම යන්න පුළුවන් කියලා. අද චෙෆ්ලා දෙන්නේ කාමෙ නෑ නෑ චෙෆ්ලා තුන් දෙනෙක් නේද චෙෆ්? අපිට කරන්නේ නෑ චෙෆ් එක මොකද මගේ ජොබ් එක. අපිට තේරෙනවා නේද චෙෆ් නේද? යන්න පුළුවන් කෙනා කවුද නේද චෙෆ්? ඔව් අනිවාර්යෙන්ම. දැන් නූල්ස් එක හදලා ඉවරයි. අපි මේක දැන් පිළිගන්නන්න තියෙන්නේ. අපි මේක පිළිගන්නට දාලා අපි ලස්සන කරලා දෙමු. රසම රස නූල්ස් එක තියෙනවා මැනිකාගේ. ඒක දැක්කම මට ආසයි අර රස බලන්න ඕනි. ඔව්. මැනිකාගේ ගෙදර දවසක එන්න ඕනේ තව රස කෑම කන්නනේ. අනිවාර්යෙන්. කෝල් එකක් දීලා මට කෝල් එකක් දීලා එන්න. ළඟ ඉන්නේ මම ළඟ ඉන්නේ.
වකැමති ගෑමක් කියන්න හදව තියන්න. හොහොමද මේ දස්සල මුකුත් වැඩ නෑ ශෝස්න නැහැ ඇත්තටම අඩු ඉනම ඇතටම නැති තරම් දැන් ඔන්න චුට්ටක් පටන් අරන් එනවා. ඉතින් මං හිතනවා ඒක ඉක්මනටම හරියයි කියලා. මට විතරක් නෙමෙයි මේ මගේ ශ්‍රේෂ්ඨ ඉන්න හැමෝටම ඒක. සිංහල තියෙනවා ගොඩක් සිංහල තියෙන චූටි කාලේ ඉඳලා එහෙම සිංහල තියෙන. දැන් මොදන් කොහොමද 30කට ළඟ? ලොකු කාලයක් ඒක ලොකු කාලෙම ඇත්තට අවුරුදුකින් තමයි මම එන්නේ ෆීල්ඩ් එකට ඉතින් ඒකට නේ අකට මතකයි මුල්ම සින්දුව කියන්නේ මම සිංකරේ චිරෝමි ෆර්නැන්ඩෝ සින්දුව ඔව් චූටිනේ පොඩි අක්කගේම කියලා කිව්ව මොකද කිව්වේ මගේම කියලා ඉස්සලාම රෙකෝඩ් එකකට මම සිංකරුවේ ඒත් ක්ලැරන්ස් විජේවර්ධන හදපු ගීතයක සින්දු හතරක් කරා එකක් ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීතයක ඒ චූටි කාලෙත් මම ක්ලැරන්ස් විජේවර්ධන මොකක්ද මගේ සින්දුවක් කියන්නේ පොඩි කාලේ දැන් එකක් ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා ඒ අතුරෙන් මේක මේ සරත් දසනායකයන් සංගීතවත් කරපු චිත්‍රානන්ද අබේසේකර රචනා කරපු මගේ ජනප්‍රියම ගීතයක් කීවේ නෑ දුටුදා ඔයා කීවේ නෑ දුටුදා ඔයා ආදරේ මට නෑ කියා මාව හඬවලා මාව තනි කළා වේදනා සංකාමවා ඇතිනේ මියුසික් නේදනත් මට කිසිම හේමකක් නැන්නේ thank you ලස්සනයි හරි ලස්සනයි අපි කාලෙක දිහාපු සින්දු දැන් ඉතින් දේවල් වෙනස් වෙලා දැන් මම හිතන්නේ අකලගේ පුතාලගේ කාලය ඇවිල්ලා තියෙනවා පුතාලගේ කාලය ඇවිල්ලා තියෙනවා දැන් මමනේ ඕක ෂෙෆ් හැදුවට මමනේ කිව්වේ දැන් ඔයා ඉස්සලා බෙදාගෙන කාලා බලන්න ඕක බෙදාගෙන එහෙනම් කොහොමද කියලා කියන්නම් ඔයගොල්ලන්ටත් මම යන්නේ පොඩි පොඩ්ඩක් දැනට කාලා ඔව් පස්සේ නෑ එහෙම කන්න බැහැනේ නේ කට්ටිය බලාගෙන තියෙනවා හරි එහෙනම් මැනිකකා අතින් හදපු චෙප් උදව් කරලා ඔව් උදව් කරලා අම්මි සින්දුවක් කිව්වනම් කමක් නෑ මේක නෑ ගෘහණියක් වුණාම ඇත්තටම අනිවාර්යෙන් උයන්න දැනගන්න කොහොමද බලන්න නෑ නේද සමරසයන් ඔක්කොම ගානට ලුණුත් ගානට දැන් ඒක මම කිව්වේ දැන් හැර අපි හැමතිස්සෙම හදන දේ වෙනස් කරලා ඕගලන්ට පුළුවන්. ඒ කියන්නේ නූඩල් එකක් කිව්වම හැම වෙලේම මතක් වෙන්නේ පේන්නේ කැරට්, බොන්චි, ලීක්ස්. එහෙම දාපු නූඩල් එකක්. නමුත් එහෙම කරන්න ඕනේ නැහැ. තමුන් කැමති දෙයක්. එළවලු කියන්නේ මස් මාළු කන්න ඇති ගොල්ලන්ට ඕනේ තරම් ලංකාවේ එළවලු තියෙනවා. ඕනේ දෙයක් දාලා හදන්න. හරි එහෙනම් අද දවසේ අපි සමගින යන්නත් වෙලාව හරි. මණිකාට කොහොමත් මේ ස්තුතියි අපිත් එක්ක ආලේ කැප කරගෙන ආවට අද දවසේ අපිට කඩ ගොඩ වෙලාවක් ඉන්න පුළුවන්. මමත් බොහොම ස්තුතියි කියනවා මෙසේත ආයතනයට ඕගලන්ට ඔයාට මේකප් කරපු නාගිට ඔක්කොටම ඇත්තම විනෝදෙන් කාලෙත් ගත කෙරුවා තවත් මම හිතනවා ඉන්න වෙනවද කොහෙද ඔව් බොහොම ස්තුතියි මට කතා කරාට ඔගල හැමෝටම ආයිබෝ හරි එහෙනම් මේ වගේම ඔබ ආදරය කරන සුපිරිකරුවක් එක අපේ නම් ලබන සතියේත් හරියට මිරිද 6 මාර්ග වෙති එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ සාකිෂන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.